ලංගිල්ල පුනරුත්ථාපනය කිරීමේ අරමුණින්. එහෙම නැත්නම් තමන්ගේ දේශපාලන මතයට විරුද්ධව දේශපාලන මත දරන්න, ඒ මත ප්‍රකාශ කරන්න, ඒත් ඊට විරුද්ධ මතවලට ක්‍රියා කරන අයව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබ්බට ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කරලා එවැනි පුද්ගලයින්ම මර්ධනය කිරීමේ අරමුණෙන් තමයි පනත ගෙනාවේ. එනිසා මේ පනතේ තියෙන භයංකාරකම සමගි ජන බලවේගයේ විදියට අපි දැක්කා. මේ හරහා කරන්න යන ප්‍රචණ්ඩත්වය, මේ හරහා කරන්න යන මර්ධනය, මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස සම්පූර්ණයෙන් පාලනය කරන්න යන ආකාරය අපි දැක්කා. ඒ අනුව අපි විශේෂයෙන්ම සමගි ජන බලවේග නියෝජනය කරමින් මීට සුමාන 3කට කලින් මම අධිකරණයට ගියා. මගේ නීතිඥවරයා හැටියට අපේ සමගි ජන බලවේගයේ නීතිඥ තාරක නානායක කර්මහතා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ වෙනුවෙන් පෙනී හිටියේ. අද අත් වශයෙන් මෙහි නඩු තීන්දුව ලැබුණ පාර්ලිමේන්තුවට කතානායකතුමා අද උදේ කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නිගමනය. ඒ අනුව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරනවා. මේ රටේ ජනතාවගේ කතා කිරීමේ අයිතිය, භාෂණයේ අයිතිය, මත ප්‍රකාශ කිරීමේ අයිතිය, රැස්වීමේ නිදහස නැවත සුරක්ෂිතව ලබා දීම පිළිබඳ. ඒ නිසා අපි ජනාධිපතිතුමාට මේ ආණ්ඩුවටයි එකක් කියන්න කැමතියි. ඡන්දෙන් පත්වෙච්ච ජනාධිපති කෙනෙක් නෙමෙයි මේ ඉන්නේ. ඡන්දෙන් පත්වෙච්ච ජනාධිපති කෙනෙක් නෙමෙයි, ජනමතයක් නැති ජනාධිපති කෙනෙක්. ඊළඟට පෞගි දවස් ටිකේම අපි දැක්කා ජනමතයක් නැති ආණ්ඩුවක් දැන් තියෙන්නේ. ඊළඟට ජනමතයක් නැති ප්‍රාදේශ සභාව ටිකක් තියෙන පළාත් පාලන ආයතන. මොකද අවුරුදු 4කට වරමක් ලැබිච්ච කට්ටිය දැන් 4 පැනලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ කිසිදු දේශපාලන බලාධිකාරයකට ජනමතයක් නැහැ. නමුත් අධිකරණය තවමත් ක්‍රියාත්මකයි. ඒ නිසා තමයි අපි අධිකරණයට අපේ හිසනම ආචාර්ය පුදු කරනවා. දැන් මේ පුනරුත්ථාපන අධිකාරී පනතෙන් අරගල කරුවන්ව මර්ධනය කරලා දඟකට ගෙනියන්න ගත උත්සාහය, තමන්ගේ දේශපාලන මතයට ප්‍රතිවිරුද්ධ මතදරණ අයව මේ පුනරුත්ථාපනය කරන්න හදපු උත්සාහය, එහෙම නැත්නම් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන වීදිබස්සින අයව පුනරුත්ථාපනය කරන්න කරපු උත්සාහය, එහෙම නැත්නම් තමන් අකමැති ඕනෑම පුද්ගලයෙක්ව විවිධ හේතු පෙන්නලා මේ පුනරුත්ථාපනය කරනවා කියලා බය කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දාන්න හදපු එක අද අධිකරණය ප්‍රතික්ෂේප කරලා තිනවා. එනිසා මේ පුනරුත්ථාපන අධිකාරී පනත ගේනවා නම් දැන් වළංගු වෙන්නේ මත්කුඩු සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට පමණයි. එහෙම නැතුව ජනාධිපතිටයි මේ ආණ්ඩුවටයි ඕන ඕන විදිහට එක එකනා අත්අඩංගුවට අරගෙන බලෙන් පුනරුත්ථාපනය කරනවා නම් තුනෙන් දෙකුත් අරගෙන මං හිතන ජනමත විචාරණයකුත් තියන්න ඕනද කොහෙද? හරිද? ඉතින් ඒ නිසා අපි අධිකරණයට නැවත වතාවක් අපේ ආචාර්ය පුදු කරන ගමන් නීතිඥ තාරක නානාකාර මැතිතුමාට පුරවැස් නිදහස වෙනුවෙන් නොමිලේ එතුමා පෙනී සිටීම පිළිබඳව මේ සමස්ත ජනතාවගේම ස්තුතිය එතුමාට පුද කරන ගමන් අපි පැහැදිලිවම මේ ජනාධිපතිටයි මේ ආණ්ඩුවටයි කියන්න කැමැති. රාජපක්ෂලා කියන රාජපක්ෂලාගේ දොරටුපාලයා වෙලා රකවලා වෙලා ඔබතුමා ඉන්න, හැබැයි මේ රට ජනතාවට කෙලවන්න එන්න නම් ලැස්ති වෙන්න එපා. එහෙම වුණොත් එතුමාට වැඩිදුර යන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව අපි එතුමාව හොඳට දන්නවා, එතුමා අපිව හොඳට දන්නවා, මම එතුමාව පෞද්ගලිකව හොඳට දන්නවා, එතුමා පෞද්ගලිකව මාව හොඳට දන්නවා. දැන් ඔබතුමාලා අහන්න එපා ඒ කිලිවල්ලා. හොඳේ? හරිද? ඉතින් ඒ නිසා අපි ළඟ ළඟම එනවා පාරට, ළඟ ළඟම අපි බහිනවා පාරට මේ ප්‍රශ්නවලට, මේ මර්ධනයට විරුද්ධව. පුළුවන් නම් අපි අත්අඩංගුවට ගන්නගෙන බලමුකො කොහොමද කරන්න කිලිවල්ලා. නේද? එකක් මතක තියාගන්න, මාර්තු 16 වෙනිදා ඒකාධිපති ගෝඨාභයට චැලෙන්ජ් කරලා අපි නොවැම්බර් 16 වෙනිදා ඉස්සෙල්ලා පටන් ගත්තා. අපේ බස්වලට ඇන තිබ්බා බැරිකේඩ්.